නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ගමේ කියන ව්‍යාහාර වචනයක් ගෙම්බට දමන පහින් ගැහුත් ඉදර පැත්තම බලාගෙන තමයි උගටෙන්න කොහැකි. ඒ වගේම ඔබලාගේ ලාංඡනයේ මාලිමාව ඔහෙට දැම්මත් උතුර බලාගෙන තමයි. නෑ මාලිමාව මාලිමාව හරි පැත්තට කරගුවොත් නිවැරදි පැත්තට ගමන් කරමු. ගමන් කරවන්න පුළුවන්. 2015 ඒක කරන්න කියලා නැගත්තා. එතකොට ආයි දාන්න පුළුවන්ද? එතකොට පැවැත්මක් නෑ. 2015 වක්‍රව සිද්ධ වුණේ ඒකනේ. ඇත්ත කතාව. ඒ නිසා ඒ වයින් ජනතා අපේක්ෂා ඉෂ්ට වුණේ නැහැ. ජනතා බලාපොරොත්තු ඉටු වුණේ නැහැ. සා 2015 ඡන්දේ දීපු මෛත්‍රීපාල මහත්තයර ඡන්දේ දීපු ඡන්දදායකයෝ 63 ලක්ෂයක් ඡන්දදායකයන්ගේ බලාපොරොත්තු අපේක්ෂාවන් බිඳවැට්ටුවා. මෛත්‍රී රනිල් පාලනය ඒ බලාපොරොත්තු අපේක්ෂාවන් බිඳවැට්ටුවා. අන්නේ අපේක්ෂාවන් වචනේ පරිසමාප්තාර්ථයෙන්ම ක්‍රියාවට නගන්න තමයි අපේක්ෂාවේ අපේක්ෂකයා මෙවර මැතිවරණ ඉදිරිපත් වෙන්නේ. ඔබතුමා අපේක්ෂාවේ ඡන්දදායකින්ට මතයක් දීලා දෙන කිසි විදකවත් දෙවනි මනාපයක් පාවිච්චි කරන්න එපා කියන. ජනතාවගේ ඒක ජනතාවගේ අයිතියක්. ඒක ඡන්ද නීතියේ තියෙන දෙයක්. ඒ නිසා ඒක තීරණය කරන්නේ ජනතාව. නමුත් අපි ඉල්ලන්නේ අපිට අපේ අපේක්ෂකයාට ඡන්දයක් සකුණු කරන්න පමණයි. ඒක තීරණය කිරීම ජනතාවගේ අයිතිය. Breaking.lk.